ආයිබෝන් ආයිබෝන් සුබ දවසක් සමග යාලි අපි සෝදානම් කතා බහ කරන්න. අපේ රටේ මැතිවරණ පිළිබඳව එක් එක් යුගයන්හි වැඩි වශයෙන් කතා කරනවා. දැන් මේ අවුරුද්දේ මැතිවරණ පිළිබඳව අවුරුද්ද ආරම්භ ඉඳලාම ටිකක් වැඩි අවධානයක් යොමු වෙනවා. මැතිවරණ සමග එකිනෙක ගැළපෙන නැත්නම් කතා බහ කරන නම් අතර එක නමක් තමයි ෆෙඩරල් සංවිධානය. අප සූදානම් ෆෙඩරල් සංවිධානයේ එක්තරා පැත්තකින් සංවත්සරය සඳහා සූදානම් වෙනවා. අවුරුදු 30ක ඉතිහාසයක් තියා අභිභවාගේ ඉතිහාසයක් ඕනට තියෙනවා. ඉතින් ඉක්ම වූ ඉතිහාසයක්. ඒ ඉතිහාසය ගැන කතා කරන්නත් ඒ වගේම මේ වර්තමානයේ පවතින දේශපාලනික ස්වභාවය හා සම්බන්ධ කාරණා කිහිපයක් කතා කරන්නත් අපි කල්පනා කළා. මේ දෙපැත්ත ගැන කතා කරන්න අපිත් එක්ක අද වාඩිගෙන ඉන්නවා රෝහණ හෙට්ටි ආරච්චි මහත්මයා. එතුමා විධායක අධ්‍යක්ෂ ෆෙඩරල් සංවිධානයේ. අයිබන්. අයිබන්. ඒ වගේම ක්‍රිස්ටබෙල් සවරිමුත්තු මහත්මියට අපි ආරාධනා කළා. ඇය ෆෙඩරල් සංවිධානයේ භාණ්ඩාගාරිකවරිය. අයිබන්. රෝහණ හෙට්ටි ආරච්චි මහත්මයා නම් ඊයේ සවස් භාගෙත් අපිට දුරකථනයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. තොරතුරු හොයලා බලනකොට දැනගන්න ලැබුණා මාලදිවයිනේ මහමැතිවරණයේ නිරීක්ෂණ කණ්ඩායමක් විදියට ඔබතුමා එහි ගිහිල්ලා හිටියයි කියලා. අපි එතනින් පටන් ගමු වැඩේ. කොහොමද මාලදිවයිනේ ඡන්දේ අපේ ඡන්දේ වගේද, මොකක්ද අත්දැකීම? ඔය ඇත්තටම ඊයේ දිනේ නම් මැතිවරණ නිරීක්ෂණයට නෙමෙයි, හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයෙහි මාර්තු මාසෙ වෙනකොට පැමිණෙන්නට නියමිතයි. එක පැත්තකින් මට සතුටුයි මේක අපේ ශ්‍රී ලාංකික පුරවැසියොත් එක්ක බෙදාගන්න. මම හිතන්නේ ඔබට මතක ඇති අපි 2015 අවුරුද්දේ මාර්තු 12 ව්‍යාපාරය කියලා එකක් බිහි වුණා පැෆල් සංවිධානයේ මූලිකත්වයෙන්. දේශපාලන පක්ෂවලට නාමෝජනා ලබා දෙද්දී, තමන්ගේ මැතිවරණවලදී නාමෝජනා ලබා දෙද්දී යම් නිර්ණායක ටිකක් අපි ගොඩ නැගුවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා. ඉතින් ඒක පහුගිය අවුරුදු 3-4 තුළ අපි ලංකාව ඇතුළෙත් ලංකාවෙන් පිටත් යම් ප්‍රමාණයකට මේ මතවාදයේ පිරිසුදු දේශපාලනයක් නැත්නම් පිරිසුදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම පිළිබඳව අපේක්ෂකින්ගේ ගුණාත්මය පිළිබඳව අපි පුළුල් සංවාදයක් අපි ආරම්භ කළා. ඉතින් ඇත්තටම මාලදිවයිනේ තිබුණේ ඔවුන්ගේ ආරාධනයක් ලැබුණා මේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙරාතුව මේ ලංකාවේ අපි ලැබපු අත්දැකීම අපේක්ෂකයින්ට නිර්ණායක හදලා පිරිසුදු දේශපාලන සංස්කෘතියක් කොහොමද ගොඩනගන්නේ, කොහොමද දේශපාලන නායකයෝ නැත්නම් අපේක්ෂකයෝ කිසියම් ගුණාත්මක පිරිසක් බවට පත් කරගන්නේ, ඒ සඳහා යම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා ඒ අපේ අත්දැකීම් බෙදා හදා ගැනීමට මාලදිවයිනේ ක්‍රියාත්මක වෙන සිවිල් සංවිධානවලට අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් ඒ සඳහා තමයි ඊ අපිට ආරාධනය ලැබුණේ. ඉතින් මේක මම සතුටින් කියන්නේ ඇත්තටම, ඒ කියන්නේ ලංකාවේ අපි ගත්ත උත්සාහය ලංකාව තුළ තාම අපිට 100%ක් සාර්ථක කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ඒ ආభాෂය ලබා ගන්න අපේ ආසන්න රටවල් සූදානමින් ඉන්නවා. ඉතින් ඔවුන් එක්ක ඊයේ දවසම මම ගත කළා. අපි කොහොමද මේක ගොඩනැගුවේ, ඒකේ ක්‍රියාවලිය, ඒකේ තිබිච්ච අපිට තිබුණු බාධක, ඒ වගේම සාර්ථකත්වයක් ලබා ගන්නව නම් මොනවද අපි පාවිච්චි කරන්න ඕනේ උපක්‍රම, මාලදිවයිනේ තියෙන දේශපාලන ආර්ථික සමාජීය පරිසර ඇතික කොහොමද අපේ ක්‍රමේ ඒකට ගලපගන්නේ, මේ වගේ කාරණා පිළිබඳව ඊයේ දවසම ගත කළ. ඇතට මම අද උදේ 1:30 විතර තමයි ලංකාවට ගොඩ බැස්සේ. ඔබ කතා කරන්නේ මේ ලංකාවේ ওই කාරණේ නැත්නම් මාර්තු 12 ව්‍යාපාරෙන් අදහස් කරපු අර නිර්ණායක වලින් සියල්ල ඉෂ්ට කරගන්න බැරි වුණයි කියලා. කොයිතරම් ප්‍රමාණයක් ඉෂ්ට කරගත්තාද? මං හිතන්නේ අපි ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 5%-10% වගේ ප්‍රමාණයක් අපි අපේක්ෂා කරන දේ. මොකද චමින්ද ඔබට මතක ඇති 2015 මැතිවරණයට පෙරාතුව අපේ රටේ විවිධ ශේෂ්ත්‍රවල, කලා ශේෂ්ත්‍රයේ, ක්‍රීඩා ශේෂ්ත්‍රවල පිරිස් දේශපාලනයට ආවා. ඒ අයට මම කියන්නේ ඒගොල්ලන් දේශපාලනයට අයිතියක් නැහැ කියලා, හෝ හැකියාව නැහැ කියලා. හැබැයි අර හුදු ජනප්‍රියත්වයේ මත පමණක් දේශපාලනයට ආපු විශාල පිරිසක් හිටියා. ඒ වගේම විවිධ චෝදනා ලැබපු පිරිස් පරපතල විදිහට දේශපාලන ක්‍රියාවේ කොටස්කරුව බවට පත් වෙලා හිටියා. හැබැයි මේ නිර්ණායක ගොඩනැගුවට පස්සේ ඇතර මේකට රූපවාහිනියත් විශාල දායකත්වයක් දුන්නා, අනිකුත් මාධ්‍ය ආයතනත් විශාල දායකත්වයක් දුන්නා. රට තුළ ඇතිවෙච්ච සංවාදයේ ප්‍රතිඵලයක් හැටියට යම් ප්‍රමාණයකට ඒවා වළක්වන්න අපිට පුළුවන්කම ලැබුණා 2015 මැතිවරණේ. මොකද ඊට පෙරාතෝ අපිට මතකයි රටේ බොහොම කෘතහස්ත දේශපාලඥයෝ අන්තිමට ලැයිස්තුවේ ගිහිල්ලා මේ ටෙලිනාට්‍යවල රඟපාන කණ්ඩායම් දේශපාලනිකව ඉස්සරහට ආවා. මං කියන්නේ ආපහු ටෙලිනාට්‍යවල රඟපාවට දේශපාලනය කරන්න සුදුසු කමක් නැහැ කියලා. ඉතාම දක්ෂ අය ඒ අතර, දැන් ක්‍රීඩකයොත් ඒ අතර ඉන්නවා දක්ෂ අය. හැබැයි අර ප්‍රසිද්ධිය මත පමණක් පදනම් වෙලා
දේශපාලනය උඩට ආපු අය හිටියා. හැබැයි ඒක යම් ප්‍රමාණයකට අපිට වළක්වන්න පුළුවන් වෙලා තිබෙනවා. අර චෝදනා බරපතල චෝදනා එල්ල වෙලා බන්ධනාගාරගත වෙලා හිටපු පිරිස් 100ක් අහපව් අපිට ක්ලියර් වෙලා නැහැ. හැබැයි යම් ප්‍රමාණයකට ඒ බලපෑම අපිට කරන්න පුළුවන් වුණා. ඡන්දදායකයින්ව හිතන්න පුරුදු කරන්න පුළුවන්කම ලැබුණා. අපි හැදුවා ස්කෝ කාඩ් එකක් මැනලා බලන්න තමන්ගේ අපේක්ෂකයින්ව. කොච්චර සුදුසුද මහජන නියෝතෙක් හැටියට කියලා. මේවා මිලියන ගණනක් අපි ජනතාව අතරට ගෙනිච්චා. මිනිස්සු ටිකක් හිතන්න පටන් ගත්තා. අපි කොයි වගේ මිනිස්සුද අපේ නියෝතය හැටියට පත් කරන්න ඕන කියලා. හැබැයි ඒක මම කියන්නේ අපි 100 දක්වා ළඟා වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ඉන්නේ තාම 10 වගේ තැන. ඒ කියන්නේ ආරම්භයක් අපි අරන් තියෙනවා. ඔබ ඔබේ කතාවේ තැන් දෙකකදීම කියනවා මේ ඡන්දදායකයා මේ ගැන ටිකක් හිතන්න පටන් ගත්තයි කියලා. ඇයි ඔය කියන දේවල් ඔය දේශපාලන පක්ෂ නාම යෝජනාලයිස්තු සකස් කරනකොට එයා ඒ ගැන හිතනවා කියලා දැනුණාද කියන්නේ? අර කිව්ව නිර්ණායකත් එක්ක අපේක්ෂකව ලයිස්තු ගත කිරීමක් වුණාද ඇත්තටම? නෑ, ඇත්තටම දේශපාලන පක්ෂ හිතන්නේ මහජන ඉල්ලුමක් තියෙනවා නම් විතරයි. දේශපාලන පක්ෂයේ දාන ඕනම කෙනෙක් ජනතාව පිළිගන්නව නම්. දැන් අපිට මතකයි සමහර දිස්ත්‍රික්කවල මනුෂ්‍ය ඝාතනවලට චෝදනා ලැබලා බන්ධනාගාර ගත වුණාම මිනිස්සු අංක එකට මනාප දීලා දිස්ත්‍රික්කෙන් එකට ගේනවා. මංකොල්ල කෑම් වලට චෝදනා ලැබලා බන්ධනාගාර ගත වුණාම ඒ ඔප්පු වෙනවද කියන අතකින් එක ද්විතීක කාරණා. හැබැයි අංක එකට එයාට එතකොට මැතිවරණ ව්‍යාපාර වියදමක් දරන්න ඕනෙත් නැහැ. අංක එකට මිනිස්සු ඡන්ද දෙනවා. එතකොට දේශපාලන පක්ෂ කල්පනා කරනවා මේ වගේ බඩු දැම්මහම නම් මේක ඉල්ලුම සැපයීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ අපි අපේ ඉල්ලීමේ ප්‍රමාණයට තමයි දේශපාලන පක්ෂ සැපයීම දෙන්නේ. ඒතර අර ජාතියේ බඩු දාලා ඒවට මිනිස්සු කැමති වෙනවනම් ඒක මිනිස්සු ගණ්ඩ බාර කැමති වෙනවනම් දේශපාලන පක්ෂවලට නිර්ණායක වුණ වෙන්නේ නැහැ. ඉතින් අපි උත්සාහ කළේ මොකද අපේ රටේ මැතිවරණ ක්‍රමය අනුව ඡන්දදායකයට තෝර ගැනීමක් නැහැ. පළවෙනි අදියරේ දේශපාලන පක්ෂ තමයි ලයිස්තුව හදන්නේ. අපිට පුළුවන් වෙන්නේ දාපු ලයිස්තුවෙන් හොඳම මිනිහා තෝරන්න තමයි. ඒ නිසා අපි පැති දෙකක් මේකට චමින්ද ඉලක්ක කරගත්තා. එකක් තමයි දේශපාලන පක්ෂවලට කොහොමද බලපෑම කරන්නේ යහපත් මිනිස්සු ලයිස්තුවලට ගේන්න. දෙවැනි එක දාපු ලයිස්තුව ඇතුළෙන් මිනිස්සු කොහොමද හොඳම කෙනා තෝරන්නේ කියලා. ඒ නිසා මේ එක විට මේ බලපෑම දෙකම කරන්න තමයි අපි උත්සාහ කළේ. ඒ නිසා තමයි නිර්ණායක හැදුවේ දේශපාලන පක්ෂවලට නාම යෝජනා දෙද්දී මොනවද බලන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් ඡන්දදායකයට ස්කෝ කාඩ් එකක් හැදුවේ, මැන බැලීමේ පත්‍රිකාවක් හැදුවේ ඡන්දදායකයා කොහොමද තමන්ගේ අපේක්ෂකයා කියලා මැනලා හොඳම කෙනා තෝරන්නේ කියලා. සාපේක්ෂයි මේක. මොකද ලයිස්තුවේ ඉන්නේ ඔක්කොම නරක මිනිස්සු නම් ඡන්දදායකයට තේරීමක් නැහැ. එතකොට නරක මිනිස්සු අතරින් වඩා හොඳ කෙනා තමයි තෝරන්න වෙන්නේ. ඉතින් අද මිනිස්සු මුණ දීලා ඉන්නේ ඒක. ඉතින් ඒක මම හිතනවා කාලයක් යයි මේ කල්චර් එක හදන්න, මේ පබ්ලික් ඩිමාන්ඩ් එක හදන්න. ඒ ඩිමාන්ඩ් එක තිබුණොත් තමයි දේශපාලන පක්ෂය ඩිමාන්ඩ් එකට අනුව වැඩ කරන්න පටන් ගන්න. ටික ටිකක් කාලයක් යනවා. ඉතින් අපි පෙරසල් සංවිධානයෙන් එළියට ඇවිල්ලා අවුරුදු 30ක් මැතිවරණ නිරීක්ෂණය කළ අපිට තේරුණා චමින්ද, අපි නිදහස් හා සාධාරණ මැතිවරණ කලාපී රටවල් එක බැලුවොත්, ඔබ කියපු මාලදිවයින එක බැලුවත් අපි හුඟක් යහපත් තැනක ඉන්නවා. අද මැතිවරණ ලංකාවේ සාපේක්ෂ අර්ථයෙන් ඉතා හොඳ තැනක. අද මිනිස්සු මැරෙන්නේ නැහැ, අද හොර ඡන්ද දාන්නේ නැහැ. තාම රාජ්‍ය බලය පාවිච්චි කිරීම, මාධ්‍ය අවභාවිතය වගේ ටිකක් තමයි තියෙන්නේ. හැබැයි තේරෙන මිනිසුන්ගේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි පෙරසල් මූලික අරමුණෙන් ටිකක් එක පුළුල් කරගෙන අනිත් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, කලාකරුවෝ, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයෝ, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යෝ මේ හැමෝම එකතු කරගත්ත මාර්ග 12 ව්‍යාපාරේ ගොඩනගලා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන කාරණයට ආරම්භ කළේ. ඒක දැන් අවුරුදු 4ක් විතර වෙනවා අපි ඒකට මුල පුරලා. ඉතින් මැතිවරණ නෙමෙයි අනාගතයේදී ප්‍රමුඛ වෙන්නේ අපිට. මේ රටේ දේශපාලන සංස්කෘතිය කොහොමද අපි යහපත් තැනකට මිනිස්සු අපේ අද ලංකාවේ මම බැලුවා 5% වගේ ආසන්න ප්‍රමාණයක් රටෙන් එළියට යනවා විදේශගත වෙනවා. මොකද රටේ පරිසරය හොඳ නැතුවද? එන්වයරන්මන්ට් එකේ ප්‍රශ්නයක්ද? නැත්නම් දේශගුණික තත්ත්වයන්ද? නැහැ, ඒ ඔක්කොම හොඳයි. හැබැයි අපේ දේශපාලඥයෝ ගන්න වැරදි තීන්දු නිසා අද අධ්‍යාපනයේ ප්‍රශ්නයක් කියලා මිනිස්සු කියනවා, ඩිසිප්ලින් එක ප්‍රශ්නයක් කියලා කියනවා, ආර්ථිකයේ ප්‍රශ්නයක් කියලා කියනවා. මේ ඔක්කොම නායකෝ කරපු දේවල් මත. මොකද ඇමරිකාවේ අද සීතලට මිනිස්සු මැරෙනවා. හැබැයි අදත් චමින්ද අපි ඇහුවොත් අපේ කෙනෙක්ගෙන් ඇමරිකාවේ ගිහින් පදිංචි වෙන්නද කියලා කිව්වොත් ඉතාම කැමැත්තෙන් යනවා. ඇයි? ඒ වගේ නීතිය හොඳට ක්‍රියාත්මක වෙනවා. මං කියන්නේ සාපේක්ෂ අර්ථයෙන් අප ඇමරිකාවත් මේ සුපිරි පන්නේ කියලා අපිට කියන්න බෑ.
නීතිය අධ්‍යාපනය ආර්ථිකය මිනිස්සුන්ට ජීවත්වෙන්න ඕනේ ඒ ජීවන වටපිටාව හොඳට තියෙනවා. ඉතින් මේවා ඔක්කොම දේශපාලඥයෝ ගන්න තීන්දුව මත තමයි රඳාපවතින්නේ. ඉතින් ඒකට අපි මහජන තෙරපුමක් දෙන්න ඕනේ. අතට මාර්දලා ව්‍යාපාරයේ හරහා අපි ඒ තෙරපුම තමයි දෙන්න බලන්නේ. හොඳයි. අවුරුදු 30ක අධ්‍යක්ෂක බුතුමල්ලට තියෙනවා කියලා සඳහන් කළා. මම කැමති අවුරුදු 30 ඉතිහාසයට යන්න. ක්‍රිස්ටබෙල් මහත්මිය කොහොමද මේ පැෆරල් සංවිධානය බිහි වෙන්නේ? පැෆරල් සංවිධානයේ ගොක් දුරච ක්‍රියාත්මක වෙන පරිදි බැලුවම අපිට යම්කිසි මේවා එකක් එන්නේ ඒගොල්ලෝ වැඩ රාජකාරිය කරන ක්‍රමයේ රට අපේ රට ඉදිරියට ගෙනියන්න කොතරම් දුරක් වෑයම් කරනවද කියලා. අනිත් එක දැන් අවුරුදු 30ක් තිස්සේ පැෆරල් සංවිධානය පටන් ගත්ත දවසින්ද අද වෙනතුරු බලනකොට ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ ගමන දිහා බැලුවම කොච්චර සාර්ථක විදියට ඇවිල්ලා තියෙනවද කියලා අපිට පේනවා. මොකද පෞගිය දවස්වල පැෆරල් සංවිධානය ගැන වැඩිය මිනිස්සු වැඩිය උනන්දුවක් දැක්කුවේ නැහැ. ඒ කියන්නේ ඒකින්ද අපිට මේ සංවත්සරයේ වටිනවා. සංවත්සරයේ වටිනවා කියන්නේ අපිට සීකිරීමක්. ඒකට අපිට මිනිස්සුන්ට පැහැදිලිලා දෙන්න පුළුවන් අපි අවුරුදු 30ක් මේ ගමන ගියා. ගමන ගිහිල්ලා අපි මොකද කරේ ඒ විදියට. අනිත් එක අපිට මේ අවුරුදු 30 සංවත්සරේ වටිනාකම තියෙන්නේ අපි ඔය දේශපාලනයට තැනක් දෙන්නේ නැතුව සාමාන්‍ය මහජනයාට තැනක් දෙන එක. මහජනයා කියන්නේ අපි දැන් ඩිස්ත්‍රික් වල ආයත තමයි තැන දෙන්නේ. ඩිස්ත්‍රික් ඒගොල්ලෝ තමයි වැඩ කරන්නේ. මහජනයා තමයි ගොවියා තරම් අපි ඒ සංවත්සරයට ගෙන්නගෙන ඒගොල්ලන්ට වැඩි තැනක් දෙනවා. ඉතින් ඒ කියන්නේ අපි බලන්නේ මිනිස්සු දිහා. අපේ මහජනයා දිහා බලලා තමයි අපි ඒ සංවත්සරය සංවිධානය කළා තියෙන්නේ. හොඳයි. කොයි විදිහද මේ සංවත්සර කටයුතු කරන්නේ කියන එකත් අපි කතා කරමු. හෙට්ටිආරච්චි මහත්මයා මුලින්ම පැෆරල් සංවිධානය බිහි වෙන්නේ මොන අරමුණින්ද? ඇත්තටම 1980 දශකයේ මුල තමයි. ඇත්තටම නිල වශයෙන් අපි ව්‍යුහගත වෙලා තියෙන්නේ 1987. හැබැයි මේ මූලික අදහස 1982 ජනමත විචාරණ ඇත්තක තමයි මතුවෙන්නේ. මොකද ඒ වෙනකොට රටේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තිබුණා. මම හිතන්නේ ඔබටත් මතක ඇති අපි දෙන්නටම පුංචි කාලේ මැතිවරණයක් කියන්නේ 30-40ක් මිනිස්සු මරණ තත්ත්වයක් තිබුණේ. එක දවසේ 7-8 දෙනා එක තැන මැරිච්ච ඉතිහාසයක් අපිට තිබුණේ. ඒ නිසා දේශපාලඥය අතිශය මැතිවරණ අතිශය ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් අරගෙන තිබුණා. ඡන්දදායකයාට නිදහසේ ඡන්දපොලට ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් වුණ නැහැ. ඡන්දදායකව අතරමඟදී පළවා හැරියා. මැතිවරණ නිලධාරීන් ඡන්දපොලවල වලින් එලෙව්වා. ඡන්ද පෙට්ටි පිරෙව්වා. එතකොට මෙවැනි පරිසරයක් දැකපු එවකට හිටපු ඇත්තටම සිවිල් සමාජයේ නායකත්වය ගත්ත සමහර පිරිස්. උදාහරණයකට අපි ආරම්භක හැටියට අපි සලකන ආචාර්ය ගොට්ෆ්රි ගුණතිලක. ඒ වෙනකොට එතුමා ඇත්තටම මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් හැටියට හිටියේ. මාර්ගායතනේ පටන් ගත්ත ලංකාවේ පළවෙනි පර්යේෂණ ආයතනේ. ඒක පටන් අරගත්ත ආචාර්ය ගුණතිලක යන්නේ මැතිවරණ සම්බන්ධයෙන් තිබිච්ච තත්ත්වය දැකලා ඒ සම්බන්ධයෙන් යමක් කළ යුතුයි කියන අදහසට ආවා. ඒ වගේම ආචාර්ය තිස්ස බාලසූරිය පියතුමා CSR කියන ආයතනයේ අදටත් ක්‍රියාත්මක වෙන. ඇත්තටම මේ දෙපළ තමයි මේකට මූලිකම අඩිතාලම දාලා තියෙන. තව ගොඩක් අය මේකේ ඉන්නවා. සංවිධාන ගොඩක් තියෙනවා. මාර්ග ආයතනයේ CSR, YMMA, YMCA, MDDR මේ වගේ ආයතන ගොඩක එකතුවකින් මැතිවරණ වල නිදහස්භාවය ඡන්දදායකයාට නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න ඕන කරන පරිසරය සකස් කිරීමේ අරමුණෙන් තමයි මේ අය මේක පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේකේ තියෙන වටිනාකම තමයි චමින්ද 1980 අපි 7 ගත්තොත් නිල වශයෙන් 7 ඉඳලා 2000 වෙනකම්ම රුපියලක්වත් විදේශ ආධාර මත නෙමෙයි. දැන් අපි අද අපිට ජාත්‍යන්තර ආධාර අපි අරගෙන තමයි මේ බොහෝ දේවල් කරන්නේ. හැබැයි ඒ අය තමන්ගේ පුජ්ජලික මුදල් අපි ඉතිහාසයේ බැලුවාම පේනවා රුපියල් ඒ කාලේ රුපියල් 25000ක් 5000ක් 10000ක් කියන්නේ ලොකු ගණන්. ඒ අය ඒ විදිහට සල්ලි දාලා තියෙනවා. මේ ආයතන වල කාර්යාලය පවත්වා ගන්න ඒගොල්ලෝ ඉඩ දීලා තියෙනවා. ෆොටෝකෝපි ටික එක ආයතනකින් කරලා දීලා තියෙනවා. තව ආයතනකින් වාහන සහ අනිකුත් ඒවා සපයලා තියෙනවා. දැන් සර්වෝදේ වගේ ආයතනයක් ලංකාව පුරා මිශ්‍රලා තියෙනවා. එතකොට සර්වෝදේ තමයි අපිට මුල් කාලේ ඉඳලම මානව සම්පත ලැබලා දීලා තියෙන්නේ. දිශිකොල මේ කටයුතු කරන්නේ. මොකද මේවා සල්ලි වලට නෙමෙයි පටන් ගත්තේ ක්‍රියාත්මක වුණේ. ඒ නිසා ඒ අය රටේ මැතිවරණ ජනතාවට නිදහස් මැතිවරණ ලබා දීමේ
චේතනාවෙන් තමයි අපේ ආරම්භකයෝ තමන්ගේ ආත්මලාභය නොසලකා තමන්ගේ කාලයත් ධනයත් මේ දෙකම පැෆල් සංවිධානයේ පටන් ගන්න ලැබල දීලා තියෙනවා. ඔව් ඔබ කියනවනේ එක්තරා තැනකදී දැන් මේ වෙනකොට විදේශ ආධාර ලැබෙනවායි කියලා. ඒ නිසාමද මන් දා සමහරු කියනවා මේ NGO එකක්. ඒ නිසා මේ ආයතන වලට තියෙන රට වෙනුවෙන් වමනාවක් නෙවෙයි. ඇතැම් විදේශ වමනාවන් ඉස්තර කරන ආයතන විදිහට පැෆරල් සංවිධානය පිළිබඳව ඇතැම් තැන්වල කතා කරනවා. එහෙම එකක් වෙනවද ඇත්තටම? ඔව් මං හිතන්නේ පොදු ඔය පොදු චෝදනාව තියෙනවා. හැබැයි මං දැකලා තියෙන පැෆරල් සංවිධානයේ තියෙන චෝදනාව සාපේක්ෂව අඩුයි. හැබැයි මිනිස්සුන්ට ඒ චෝදනාව කරන්න සාධාරණ හේතුත් තියෙනවා. මේ අපේ රටේ ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන මම සම්පූර්ණයෙන් ඒක බැහැරයි පැෆරල් එක කියලා කියන්නේ නැහැ. මොකද අපිත් ඒ කණ්ඩායමේ එක ගමන් සගයෝ. හැබැයි පැෆල් එක කිසි දවසක විදේශ රජයකට හෝ විදේශ ආයතනයකට ඕන විදිහකට මෙහෙවන්න පුළුවන් තනක් නෙමෙයි. අපිට සමහර රටේ තියෙන ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ප්‍රශ්නවලදී ඒ වෙනුවෙන් පෙනී හිටින්න අපිට සම්පත් ඕන වෙනකොට අපි සම්පත් හොයනවා. හැබැයි ඒ අපේ අරමුණුත් එක්කයි. අපේ අරමුණට කවුරු හරි සූදානම් නම් අපි කියන විදිහට අපිට ඒකට සම්පත් දෙන්න අපි ඒක ගන්නවා. හැබැයි මම කියන සතුටේ මේ මාර්දුලහ ව්‍යාපාරෙත් එක්ක අපි පහුගිය කාලේ මේ විදේශ අරමුදල් මතම රැඳුනේ නැහැ. අපි ලංකාව වටා මිලියනයක් අස්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක යෙදුණා. ඒකට මිලියන 10ක විතර වියදමක් අපිට ගියා. ලංකාව පුරා යන දවස් 25ක් විශාල පිරිසක් එක්ක හැම දිස්ත්‍රික්කයකම 500ක් 1000ක් එක්ක රැස්වීම තිබා. හැබැයි මේ වියදමෙන් 50%කටත් වැඩි ප්‍රමාණයක් දැරුවේ මේ රටේ ජනතාව. සමහරු තමන්ගේ වාහන දුන්නා ඒ දවස් 25ම යන්න. සමහරු කෑම බීම දුන්නා, සමහරු නවාතැන් දුන්නා. ඒ නිසා මම විශ්වාස කරන්නේ සම්පත් අත්‍යවශ්‍ය ප්‍රමුඛ සාධකය කියලා. අපිට හොඳ අරමුණක් තියෙනවා නම් අපිට ඒකට හොඳ වැඩපිළිවෙලක් තියෙනවා නම් මේ රටේ මිනිස්සු ඉන්නවා ඒවට උදව් කරන. අපිට තවමත් සමහර දේවල් වලට ජාත්‍යන්තර ආධාර අවශ්‍ය වෙනවා. මොකද මේ ලංකාවේ ව්‍යාපාරික එහෙම තාම ලොකු පෙළඹවීමක් නැහැ ව්‍යාපාරිකෝ මේවට උදව් කරන. සමහර රටවල් තියෙනවා පිලිපීනි වගේ රටක මැතිවරණ නිරීක්ෂණය කරන ආයතනෙට නැන්ෆල් කියලා ආයතනයක් ඇතරම අපිටත් ඒ ආවාසය ලැබුණා මේක පටන් ගන්නකොට 100%ක්ම ඒ රටවල ව්‍යාපාරිකෝ දෙනවා. මොකද ව්‍යාපාරිකෝ හිතන රටේ හොඳට මැතිවරණ තිබ්බොත් තමයි හොඳට පාලකයෝ පත් වුණොත් තමයි ප්‍රජාතන්ත්‍රවාදී රැකුණොත් තමයි ඒ ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල ඔවුන්ගේ ව්‍යාපාර හොඳට කරගෙන යන්න පුළුවන් කියලා. හැබැයි අපේ රටේ තාම ඒ මට්ටමට ඇවිල්ලා නැහැ. හැබැයි අපි හොඳ අරමුණකින් ඒගොල්ලොට ආමන්ත්‍රණය කළොත් මට විශ්වාසයක් තියෙනවා පහුගිය කාලේ අත්දැකීම එක්ක ඔවුන් මේ වගේ ව්‍යාපාරවලට උදව් කරන තත්ත්වයට ගේන්න පුළුවන්. හොඳයි ක්‍රිස්ටබෙල් මහත්මිය මට කියන්න කොහොමද 30 වෙනි සංවත්සරයේ සූදානම් වෙන්නේ? දැනට උඟක් දුරට ඒක සූදානම් ඉවරයි. මේ මොකද අපි දැන් තව පැය 24යි 48යි තියෙන්නේ ඔක මේ සංවත්සරය මේ සමරන්න. හුඟක් දුරට අපි ඒක සාර්ථක කරලා තිනවා. ටිකක් වැඩපිළිවෙළවල් ඔක්කොම වැඩියෙන් මං කිව්වා වගේ කලින් කිව්වා වගේ අපි වැඩි තැන දෙන්නේ මහජනයාට. කියන්නේ මහජනයාගේ සහයෝගය පිට තමයි අපේ වැඩ ටික කෙරෙන්නේ. අපේ ඩිස්ත්‍රික්වලද රට පුරාම කියන්නේ මේ උත්සවයේදී ඇගීමේ කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ද? එහෙම ඇගීමක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. හා කවුද ඇගීමට ලක් වෙන්නේ? ඒක කොටස් කීපයක් ඉන්නවා අතරම. එකක් තමයි ආරම්භකයෝ. ඒ කියන්නේ ආචාර්ය කොට්‍රි ගුණතිලක පාද බාලසූරිය සමහරු අතර මිය ගිහලා අපි අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ කින්ස් රොඩ්‍රිගු මහත්මයා. එතුමා තමයි පැෆල් සංවිධානයේ එතුම ආරම්භකයෙක් නොවුනත් මේ සමාජගත කිරීමේ ව්‍යාපාරයේ විශාල කාර්යභාරයක් කළේ. එතකොට එක පැත්තකින් ඒ ආරම්භකයෝ. ඒ වගේම ජාතික වශයෙන් මේකට දායකත්වය දීපු පිරිස්. ඊළඟට දිස්ත්‍රික්ක මට්ටමින් නායකත්වය දීපු පිරිස්. ඊළඟට නිරීක්ෂකව හැටියට මේකට සම්බන්ධ වෙච්ච පිරිස්. ඊළඟට මේ ගමනට සහය වෙච්ච මාධ්‍ය ආයතන, මාධ්‍ය සංගයෝ. මේ විදිහට ගත්තාම විශාල පිරිසක් ඉන්න අපිට දරා ගන්න බැරි පිරිසක් ඉන්න අපි අගය කළ යුතු. මම හිතන්නේ අපිට ඒ සියලු දෙනාම අගය කරන්න බැරි වෙනවා. මොකද සමහරු චමින්ද නිරීක්ෂකයෙක් හැටියට අපි පත්වීමේ ලිපිය දුන්නහම අවුරුදු 20කට 30කට එහා ගත්ත පත්වීමේ ලිපිය රාමු කරලා ගෙදර ගහගෙන ඉන්නවා. එතරම් ගෞරවයක් මේකට දෙනවා. ඒ නිසා ඒ ඔක්කොම අපිට ගෙනහල්ලා අපිට ගෞරව කරන්න පුළුවන් නම් ඔවුන්ගේ සේවය අගයන්න පුළුවන් නම් ඉතාම වටිනවා. හැබැයි අපිට ඔවුන් අතරින් කීප දෙනෙක් තමයි තෝරගන්න පුළුවන්කම ලැබිලා තියෙන. දැන් අපිට මේ වෙනකොට තියෙන විශාලම ප්‍රශ්නේ තමයි අපි තෝරගත්ත ශාලාවේ අපිට දාන්න පුළුවන් 450ක වගේ පිරිසක් දැනටමත් මං හිතන්නේ 500ට වඩා පිරිසක්
එන්ද එකඟතාවය පළ කරලා තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් බලනවා හැම සෙක්ටර් එකක්ම නියෝජන වෙන විදිහට සංකේතාත්මකව ප්‍රධානම ටික දෙනා වෙයිත් 200ක වගේ පිරිසක් යැගීමට ලක් වෙනවා. ඉතින් මේකෙන් අපි තව පණිවිඩයකුත් අතරම දෙන්න බලමු. අපේ සමාජය අපි හැමෝම ඔබත් මාත් අපි මං හිතන අපි හැමෝම බොහොම කැමති විවේචනය කරන්න. දැන් මම මීට මොහොතකට කලින් දේශපාලන නායකව විවේචනය කළා. හැබැයි අපේ රටේ ටිකක් අඩුයි ඇගීම. ඒ නිසා අපි උත්සාහ කරනවා ඒ පණිවිඩයත් දෙන්න. මොකද විවේචනයෙන් පහුගිය අවුරුදු 30ක් ආපස්සට හැරලා බැලුවාම අපි කරලා තියෙන ප්‍රමාණය බොහොම අඩුයි. වෙනස් කරපු ප්‍රමාණය බොහොම අඩුයි. අපි දැන් ටිකක් කල්පනා කරන විවේචනයෙන් එහාට ගිහිල්ලා ඇගීම හරහා මේක යමක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකටත් අපි හොඳ ආරම්භයක් අපේ 30 වෙනි සංවත්සරයේදී අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එක්තරා විදිහකින් රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන සහ ජනතාව වෙනුවෙන් කතා කරන ආයතනයක්. තවත් පැත්තකින් දේශපාලඥයන් වෙනුවෙන් කතා කරන ආයතනයක්. ඒ නිසා මේ සියලු පාර්ශ්ව ඒකරාශී කරගනිමින් මේ පිළිබඳව වැඩිහිටියමක් කරන එක හරිම වටිනවා. විවිධ අධ්‍යක්ෂ මුතුබල්ලට තියෙන අර කිව්වා වගේ ප්‍රචණ්ඩකාරී දේශපාලනය, සාමකාමී දේශපාලනය, ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් පවතින දේශපාලනික ස්වභාවයන්, විවිධ මැතිවරණ පිළිබඳව තියෙන අධ්‍යක්ෂ මේ සියල්ල එකතු පහදු කරගත්තු උමනාවක් තමයි ෆෙඩරල් සංවිධානය සතුව පවතින මුතුබල්ලගේ විග්‍රහයන් අනුව පැහැදිලි. වෙනුවෙන් සංවිධාන උත්සවය 30 වැනි සංවත්සරය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අනිද්දා පවත්වන්න කටයුතු දා තිබෙනවා. හොඳයි, ඒ පිළිබඳවත් අපි නිමිත්තක් කරගෙනයි රෝහණ එටියරච්චි මහත්මයා සහ පෙපරල් සංවිධානයේ භාණ්ඩාගාරිකතුමිය සමගින් එක්ව සාකච්ඡා කරන්නේ. අපි ටිකක් දේශපාලනයට බරව කතා කරන්න මා කැමැති ඔබතුමත් එක්ක. ඔබතුමා බොහොම විචක්ෂණශීලීව මේ සමාජ විද්‍යාව දකින නිසා. හොඳයි, ඊට පෙර අපි විරාමයක් ලබා ගන්නවා, පසුව තවත් කතා කරමු. හයි බුවන්, සුබ දවසක්. අද අපි සාකච්ඡා කරමින් ඉන්නේ පෙපරල් සංවිධානය පිළිබඳව, එහි 30 වන සංවත්සරයේ සහ දේශපාලන කාරණා පිළිබඳව විධායක අධ්‍යක්ෂ රෝහණ එටියරච්චි මහත්මයාත්, ඒ වගේම ක්‍රිස්ටබෙල් සවරිමුත්තු මහත්මිය, එහි භාණ්ඩාගාරිකවරියත් අද අපේ සාකච්ඡාවට එකතු වෙලා ඉන්නවා. රෝහණ එටියරච්චි මහත්මයා, දැන් අවුරුදු 30ක් ලොකු කාලයක් මේ කාලේ ඔබතුමා මාර්තු 12 ව්‍යාපාරේ පටන් ගත්තා කියලා වගේ මීට අවුරුදු 2-3කට එහා පැත්තේ. එතකොට මේ අවුරුදු 30 ඇතුලේ මොනවද මේ රටේ ජනතාවට නැත්නම් ඡන්දදායකයන්ට විශේෂයෙන්ම දැනෙන්න කරපු දේවල් මොනවද? මම හිතන්නේ අපි කරපු දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අතරේ මට ඉතාම ඍජුව ප්‍රතිවර්ණවල සුජාත භාවය සඳහා තීරණාත්මකව වෙච්ච මැදිහත්වීමක් තමයි අපි හැඳුනුම් පත අනිවාර්ය කිරීම. අතර මේ හැඳුනුම් පතක් මැතිවරණයකදී අවශ්‍යයි කියන කාරණේ සංවාදයේ ඉන්නේ 1960 ගණන්වල ඉඳලා. ඒක සම්බන්ධයෙන් 2010 දශකෙත් සාකච්ඡා වෙනවා. හැබැයි මේක අනිවාර්ය සාධකයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි 2006 අවුරුද්දේ පෙපරල් සංවිධානයේ හැටියටත් මමත් මගේ හිටපු නායකයා මිස් ලොඩුගු මහත්මයා අපි දෙන්නගේ නමින්ම අපි 2006 අධිකරණයට ගියා පළාත් පාලන මැතිවරණයේදී කිසියම් හැඳුනුම් පතක් අනිවාර්ය කරන්න ඕනේ කියලා මැතිවරණයේදී. ඇතර මේකෙදි මම මතක් කරන්න ඕනේ ඒ වකට හිටපු මැතිවරණ කොමසාරිස්වරයා දයන් සනායක මහත්මයාත්, පුජ්‍යලීම් ලියාකරණය කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා හැටියට හිටපු ධර්මදාස මහත්තයාත්, ඒ දෙන්නම අධිකරණයට ඇවිල්ලා කිව්වා කරන්න බැරි වැඩක්. ඒකෙන් තමයි මේක අපිට සාර්ථක කරගන්න පුළුවන් වුණේ. ඒ දෙන්නම කිව්වා, එතකොට තිබුණේ මැතිවරණයට සතියයි. මේ සතිය ඇතුළත මේ රටේ හැඳුනුම් පත නැති හැමෝටම හැඳුනුම් පතක් දෙනවා කිව්වා. තාවකාලික හැඳුනුම් පතක් කර දීලා ඡන්දේ පාවිච්චි කරන්න බාධාවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා වුන් පොරොන්දු වුණා. ඉතින් ඒ පොරොන්දුව මත අපිට 2006 ඒ තීන්දුව ලැබුණා. ඊට පස්සේ 2008 පළාත් සභා මැතිවරණ එනකොට දයන් සනායක මහත්තයා නැවත කිව්වා අපි පළාත් පාලනයට ගත්ත නඩු තීන්දුව පළාත් සභාවකට ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා නැවත නඩුවක් දාන්න කියලා. ඊට පස්සේ 2008 අපි නැවත නඩුවක් දැම්මා. ඉතින් නඩු දෙකේම තීන්දුව ආවට පස්සේ එතුමලා කිව්වා දැන් නඩු දෙකක තීන්දුවක් තියෙනවා. දැන් මට හැම මැතිවරණයකටම මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. ඒ නිසා 2006න් පස්සේ දැන් අද ඡන්දදායකයෝ තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න ඕනේ ඡන්ද පොලේදී ඡන්දේ පාවිච්චි කරන්න. ඔබට මතකද? මම දන්නේ නැහැ. මම හිතන්නේ මේ රටේ පුරවැසියන්ට මතක ඇති. කොබ්බේකඩුව මහත්තයා ජනාධිපති අපේක්ෂක හැටියට ඡන්ද පොලට යනකොට රට ජනප්‍රියම පුද්ගලයා තව කෙනෙක් ඡන්දේ පාවිච්චි කළා යාගේ. අනුර බණ්ඩාරනායක මහත්තයා ඡන්ද පොලට යනකොට යාගේ ඡන්දේ තව කෙනෙක් පාවිච්චි කළා. මේ වගේ තත්ත්වයක තමයි රට තිබුණේ. නිසා ඒක අපිට වෙනස් කරන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට අපි අවුරුදු 10ක් එහා පැත්තට බැලුවොත් මේ රටේ හැම මැතිවරණයකම මනුෂ්‍ය ඝාතන සිද්ධ වුණා. අද මැතිවරණවලදී එක පුජ්‍යලෙක්වත් මැරෙන්නේ නැතුව
පවත්තගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. මම කියන්නේ ඒක පැට්‍රෝල් එකේ මේ 100%ක් පැට්‍රෝල් එක තමයි එකගලේ කියලා. ඒකට පැතිවන කොමිසම, පොලිසිය, අනිත් නිරීක්ෂණ සංවිධාන මේක දේශපාලන පක්ෂ සාමූහික උත්සාහයක්. හැබැයි අපිට මේ පෙළඹවීම කරන්න පුළුවන්කම ලැබුණා. ඒකට මම හිතන්නේ තීරණාත්මක එක මැදිහත් වීමක් අපි වුණා. පැතිවන දෙපාර්තමේන්තුවේ අදටත් ක්‍රියාත්මක වෙන සර්වපාක්ෂික මෙහෙයුම් මැදිරිය. අපි හඳුන්ලා දීපු සංකල්පයක් සියලු දේශපාලන පක්ෂ එක මේසයකට ගේන එක. දේශපාලන පක්ෂ, පොලිසිය, මැතිවරණ නිලධාරීන්, නිරීක්ෂකයෝ මැතිවරණ කාලේ එක මේසෙ ඉඳගෙන තමයි ප්‍රශ්න වලට උත්තර හොයන්නේ. ඊටාම විනිවිද භාගයක් සහිත ක්‍රමයක්. අපි 2001 දී මේක හඳුන්ලා දුන්නේ. අපි මැතිවරණ දෙක තුනකදී අපි අවශ්‍ය සහයෝගය දීලා ඒක ක්‍රියාත්මක කරනවා. දැන් මැතිවරණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නිල ක්‍රියාවලියක් හැටියට මේක ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක හුඟක් වෙලාවට ගැටුම් අවම කරගන්න විනිවිද භාගයක් සහිතව මැතිවරණේ පවත්වන්න පොඩි මෙවලමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ මම හිතන්නේ අපිට කියාගෙන යන්න පුළුවන් මේ වෙනකොට අපි අධිකරණ ක්‍රියාමාර්ග 10කට වැඩි මේ මොහොතෙත් අපේ නඩුවක් ක්‍රියාත්මක වෙනවා. නඩු 10කට වැඩි අපි මැතිවරණ ඉලක්ක කරගෙන පවත්වලා තියෙනවා. ඉතින් ඉතිහාසය පුරාවට අපි මේ අද මැතිවරණ මේ මට්ටමේ සාධාරණව පවත්ව ගන්න අද සාපේක්ෂාර්ථයෙන් මම හිතන්නේ කලාපේ රටවල් වල බැලුවොත් තායිලන්තේ, බංග්ලාදේශේ, මියන්මාරේ, කාම්බෝජේ මේ රටවල් දිහා මැතිවරණ දිහා බැලුවාම මම හිතන්නේ අපි හුඟක් ඉදිරි තැනක ඉන්නවා හැම පැත්තකින්ම. අපේ තව හදාගත යුතු පැතිකඩයන් තියෙනවා. තාමත් ඡන්දේ පාවිච්චි කරන ඡන්දේ දවසේ රෝහලේ ඉන්න කෙනාට ඡන්දේ පාවිච්චි කරන්න බෑ. මැතිවරණ නිරීක්ෂකෙනි ඡන්දේ පාවිච්චි කරන්න බෑ. තානාපති කාර්යාල වල ඉන්න අයට බෑ. රටෙන් එළියේ ඉන්න මිලියන දෙකකට ආසන්න පිරිසකට ඡන්දේ පාවිච්චි කරන්න බෑ. අපිට මැතිවරණ කැලෙන්ඩරයක් නැහැ. අඩුපාඩු ගොඩක් තියෙනවා. හැබැයි අපි සාපේක්ෂාර්ථයෙන් ඉතාම හොඳ තැනකට අපිට පහුගිය අවුරුදු 30 ඇතුලේ නැත්නම් පහුගිය දශක කීපය ඇතුලේ හොඳ තැනකට ගේන්න අපි සාමූහික උත්සාහයක්. අපිත් ඒකේ කොටස් කරුවෝ වෙලා තියෙනවා. හොඳයි. දැන් ඇතම් තැන්වල කියවෙනවා මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක් වෙයි කියලා. ඔබතුමාලා ලෑස්ති ඕනෑම මැතිවරණයක් ඕනෑම මොහොතක આવොත් ඒකට මුහුණ දෙන්න. මම හිතන්නේ අපිත් මැතිවරණ දෙපාර්තමේන්තුව වගේම තමයි. අපි මැතිවරණ වලට ආදරය කරන මිනිස්සු මැතිවරණ දෙපාර්තමේන්තුව වගේම අපි ඕනෑම මොහොතක තියෙන ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. හැබැයි අපි කියන්නේ මැතිවරණ රටේ තියෙන මූලික නීතියට අනුගතව තමයි තියෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ මැතිවරණ කීපයක් ගැන කතා කරනවා. සමහරු පහුගිය කාලේ නම් මම හිතන්නේ ඒක තදටම තිබුණා. ජනාධිපතිවරණ ගැන පිරිසක් කතා කළා. පාර්ලිමේන්තු මැතිවරණ ගැන තව පිරිසක් කතා කළා. හැබැයි අපි කියන්නේ මේ මොහොතේ නියමිතව තිබෙන්නේ පළාත් සභා මැතිවරණය. ඕනම මැතිවරණකින් ජනමතය බලන්න පුළුවන් කියලාත් සමහරු කියනවා. හැබැයි රටක මූලික නීතියක් තියෙනවානේ. එතකොට දේශපාලන නායකයොත් නිලධාරිනුත් පුරවැසියොත් අපි හැමෝම මේ මූලික නීතියට යටත්ව තමයි වැඩ කරන්නේ. ඒ නිසා අපි ඕනම මැතිවරණකට සූදානම්. නමුත් අපි අපේක්ෂා කරනවා පළාත් සභා මැතිවරණය තැබිය යුතුයි කියලා. දැන් මෙහෙම යෝජනාවක් කළොත් දැන් පළාත් සභා කීපයක් තියෙනවා මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. පළාත් සභා කීපයක් මේ වෙනකොට විසිරුවා හැරලා තියෙනවා. දැන් මේ සියලු දේවල් විසිරුවා හැරෙනකන් ඉඳලා එක දවසක අපේ රටේ පළාත් සභා ඡන්දේ තියන්න දින නියම කරලා එවැනි එකගතාවයකට ඇවිල්ලා බැරිද මේ වැඩේ කරන්න? දැන් පළාත් නමයේ ඡන්ද 6-7ක් දියන්න ගියොත් එහෙම අපේ රටේ මේ ආර්ථිකයට මේ බලපෑම සිද්ධ වෙන්නේ. එවැනි යෝජනාවක් බැරිද ඔබතුමන්ලට පෙෆරල් සංවිධාන නිරීක්ෂණ සංවිධානයක් විදිහට ඉදිරියට අරන් යන්න, ව්‍යවස්ථාදායකට අරන් යන්න පුළුවන්කමක් තියෙනවද? මොකද්ද තත්ත්වය? පුළුවන්. ඇත්තටම ඔබ කිව්වා වගේ ඒකේ සාධනීය කරුණු ගණනාවක් තියෙනවා. දැන් හිතන්න එක අවුරුද්දක මැතිවරණ දෙකක් තිබ්බොත් සාමාන්‍ය මැතිවරණයකට මාස දෙකමාරක විතර කාලයක් යනවා. ඒතර අපේ රටේ දේශපාලනඥයෝ ඇමතිවරු මාස දෙකමාරේවත් දෙකක්, ඒ කියන්නේ මාස පහක් තමන්ගේ මැතිවරණ බල ප්‍රදේශයේ ජයග්‍රහණය කිරීම සඳහා තමයි කාලය යොදවන්නේ. ඒ කියන්නේ අමාත්‍යංශ කරන්න තියෙන වැඩ පැත්තක තියලා ප්‍රමුඛතාවය දෙනවා තමන්ගේ කොට්ටාස ජයග්‍රහණය කරන ආණ්ඩුවෙත් විපක්ෂෙත් ඔක්කොම. එතකොට රාජ්‍ය නිලධාරීන්ගෙන් සැලකියුතු පිරිසක්, බහුතරය කියලා මම කියන්නේ නැහැ, සැලකියුතු පිරිසක් දේශපාලන කොටස් වල, මොකද දේශපාලනික පත්වෙච්ච අයත් ඉන්නවා මේ සම්බන්ධයෙන් යෙදෙන. එතකොට ඒගොල්ලන්ගේ කාලය මේකට යනවා. ඊළඟට මැතිවරණ එක දවසක තිබ්බොත් යන වේදම කොටස් වශයෙන් තිබ්බොත් යන වේදමේ අතර විශාල පරාසයක් තියෙනවා. මොකද ජාතික මැතිවරණයකට මැතිවරණ දෙපාර්තමේන්තුවේ වේදම විතරක් මිලියන 3000 4000 අතර ප්‍රමාණයක් යනවා. එතකොට සමහර වේදන් තියෙනවා ජාතික වශයෙන් පුවත්පත් දැන්වීම වගේ දේවල් එක පළාතක තිබ්බත් පළාත් නමේම තිබ්බත් එකම වේදම. ඒ නිසා කෑලි කෑලි තිබ්බොත් මේ වගේ කියන්න පුළුවන් කරුණු ගණනාවක් එකට තියෙන එකේ වටිනාකම. දැන් අපි දැක්ක පළාත් පාලන මැතිවරණ පහුගිය කාලේ කෑලි කෑලි තියලා කොච්චර එකේ මුදල් නාස්තියක් කාල නාස්තියක් සිද්ධ වුණාද කියලා. ඒ විතරක් නෙමෙයි දේශපාලන බලපෑම. දේශපාලන බලපෑමත් බරපතලයි. මොකද අපේ දිනපු පැත්තට ඡන්දය දෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා එකක තිබ්බොත් ඒක තමයි පහුගිය කාලේ කරපු දේශපාලන උපක්‍රමය. හැබැයි මෙතන තියෙන ප්‍රශ්න ටිකක් වෙනස් නම් දැන් මේ එකට තියෙනවායි කියන කාරණේ
මැතිවරණ කල් දැමීම සඳහා ගන්න උපක්‍රමයක් හැටියට තමයි අපි දකින්නේ. මොකද මේක විසුවෙන සංශෝධනයනොත් ගෙනාවේ මැතිවරණ කල් දැමීම උපක්‍රමයක් හැටියට. ඊට පස්සේ කාන්තා නියෝජනය ආවා. ඒකේ මම කියනවා සද්භාවයක් ටිකක් තියෙන්න පුළුවන්. සද්භාවය තිබුණේ නැහැ කියලා අපිට කියන්න බෑ. හැබැයි ඒකත් මැතිවරණ කල් දැමීම සඳහා. මොකද ඒක එක පිටුවෙන් ඇවිල්ලා පිටු 30කට ගියා. ඉතින් මේ මොහොතේ එක දිනයක මැතිවරණ තියෙන එක පිළිබඳව අපිට කිසිදු විරෝධයක් නැහැ. අපි ඒකට කැමති. හැබැයි එහෙමනම් ඉතා ඉක්මන් දිනයක ඉතුරු පළාත් තුනත් විසිරුවලා, මොකද ඒක ඔක්තෝබර් මාසෙ වෙනකොට විසිරෙන්න තියෙන්නේ, අනිත් හයක්ම විසිරලා තියෙන්නේ, ඉක්මන් දිනයක තියන්න පුළුවන්. හැබැයි දෙවෙනි එක චමින්ද අපි පළවෙනි වතාවට එකට තිබ්බත් අපි තුම ඒ අතර පළාත් සභාවක් විසිරුණා කියලා අවුරුදු තුනක් යනකොට මොකක් හෝ හේතුවක් නිසා පළාත් සභාවක් විසිරුවාට සිද්ධ වෙනවා. එතකොට අපි අනිත් පළාත් අටම විසිරෙනකන් ඡන්දයක් තියන්න නැතුව අහපව් අවුරුද්දයක් බලන් ඉනවද කියලා ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා අපිට එකට තියන්න පුළුවන් වෙලාවෙදී එකට තියෙන එක හොඳයි. අඩුමතරමේ ජනාධිපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ එකට තියන්න පුළුවන්. ඕනනම් පළාත් සභාවත් ඇත්තටම නිල කාලේ අවුරුදු 5යි. මේ තුනේම නිල කාලේ පළාත් පාලනේ විතරයි දැන් අවුරුදු 4ක් තියෙන්නේ. ඕනනම් මේ ඔක්කොම එකට තියන්නත් පුළුවන්. එතකොට මැතිවරණ දෙපාර්තමේන්තුවේ වැඩ ටිකක් වැඩි වෙනවා. එතකොට ප්‍රතිඵලය දෙන්න පොඩක් කාලය යයි. අඩුමතරමෙන් හැබැයි මේ එකට තියන්න පුළුවන් වෙලාවෙවත් තියෙනවා නම් ඉතාම සාධනීය කාරණයක් හැටියට අපි ඒක දකිනවා. මැතිවරණය තියන්න උනන්දු වෙන සහ වෙනුවෙන් දින වකවානු පිළිබඳව කතා කරන අයට හිතන්න ඕන කාරණයක්. මේ වගේ කාරණා නිරන්තරයෙන් ඔබ සහ විවිධ පාර්ශ්ව කතා කරනවා. නමුත් ඒ දේවල් නොසලකා හැරීමක්ද කියලා දන්නේ නැහැ. ඒක නිසා විවිධ තැන්වල මැතිවරණ තියන්න දින වකවානු තීරණය වෙනවා. හොඳයි. මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ මූලික නීතිය ගැන කතා කළානේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ රටට ගැළපෙනවද? ඒක ටිකක් බරපතල ප්‍රශ්නයක් චමින්ද. ඒක තනි උත්තරයක් දෙන්න බෑ. හැබැයි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් තියෙන බව මේ වෙනකොට සියලු දේශපාලන පක්ෂ පිළි අරගෙන තියෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඒකේ දැන් සමහර කොටසක් ඉන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම සංශෝධනය විය යුතුයි කියන මතේ. ටික දෙනෙක් ඉන්නවා නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාධනීය කාරණා තියෙනවා කියලා. මම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නෑ. දැන් මැතිවරණ ක්‍රමයේ වගේවා අපි බරපතල විදිහට සාකච්ඡා කළා මේකේ තියෙන වෙනස් විය යුතුයි කියලා. එතකොට අපේ ව්‍යවස්ථාවත් දැන් ලෝකේ තියෙනවා රටවල් ඔක්කොම භාවිතාවන් එක තමයි මේක තීන්දුව වෙන්නේ. ඇත්තටම ලෝකේ රටවල් තියෙනවා ලිඛිත ව්‍යවස්ථාවක් නැතුව හොඳටම ක්‍රියාත්මක වෙන රටවල්. මිනිස්සු සම්ප්‍රදායට ගරු කරමින්, පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් ක්‍රියාත්මක වෙන රටවල්. ඒක ටිකක් දියුණු තත්ත්වයක්. හැබැයි අපේ රටේ ඒ තත්ත්වෙ නැහැ. ඒ නිසා අපිට ලිඛිත නීතිය අවශ්‍යයි. දැන් පහුගිය කාලේ ඇතිවෙච්ච තත්ත්ව දිහා බැලුවාම මේ පුංචි පුංචි කාරණා පවා ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි කියන තත්ත්වයට ගියා. ඇයි? දේශපාලන නායකයෝ තබන්ට අභිමත පරිදි ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරගත්තා. එක කණ්ඩායමක් සමහර දේවල් කරන්න පුළුවන් කියලා තීන්දු කළා. තව කණ්ඩායමක් සමහර දේවල් කරන්න බෑ කියලා තීන්දු කළා. ඒ තමන්ගේ දේශපාලන අරමුණු වලට අනුව ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරගෙන ක්‍රියාත්මක කරන්න බැලුවා. ඒ නිසා අපිට නිකන් හිතුණා මේ පුංචි පුංචි කාරණාත් ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි කියලා. හැබැයි ටිකක් මේ සංවර්ධිත රටවල් වල එහෙම නැහැ. මූලික අදහස තමයි ව්‍යවස්ථාව ඇතුළත් කරන්නේ. දැන් ඔය යුද්ධ වගේ අප්‍රිකානු රටවල් වල යුද්ධයෙන් පස්සේ ව්‍යවස්ථා හදපු රටවල් වල පොඩි පොඩි කාරණාත් ඇතුළත් කරලා තියෙනවා. මොකද ඒ ගැටුම් වල ප්‍රතිඵල හැටියට එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළක්වීම සඳහා. දැන් අපේ රටේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ ව්‍යවස්ථාව සම්පාදනය කරනකොට. හැබැයි අද දේශපාලන නායකයෝ ව්‍යවස්ථාව පාවිච්චි කරන දිහා බැලුවහම අපිට හිතෙනවා මේක මීට වඩා උඩහා කාරණා පවා ඇතුළත් කළා මේක නැවත වරක් සංශෝධනය විය යුතුයි කියලා. හැබැයි සම්පූර්ණ ව්‍යවස්ථාව වෙනස් වීමේ අවශ්‍යතාවයක් අපි දකින්නේ නැහැ. හොඳයි. ව්‍යවස්ථාවට ඍජුව සම්බන්ධ නොවුණත් තවත් කාරණයක්. ඔබ වඩා කැමති මොන විදිහේ මැතිවරණ ක්‍රමයකටද? මේක ටිකක් විවාදාත්මකයි මගේ. ඔබ මම ඔබෙන් අහන්නේ ඔබේ පෞද්ගලික අදහස වගේම මේ පෙපර සංවිධානය මතත් උතන තියෙන්න පුළුවන්. ඔබ විධායක අධ්‍යක්ෂවරයා වගේ වඩා උචිත සහ ඔබේ යෝග්‍යයි කියලා. මම ප්‍රජාතන්ත්‍රවාදයට හුඟක් කැමති කෙනෙක්. මනාප ක්‍රමය කියන්නේ මගේ අවබෝධය හැටියට ඒකට ඔබටත් විරුද්ධ වෙන්න පුළුවන්. මේ රටේ බහුතරයක් මේකට විරුද්ධයි. ඒ නිසා තමයි මැතිවරණ ක්‍රමය වෙනස් කළේ. වෙනස් කරන්න යෝජනා වුණේ. මම මනාප ක්‍රමයට ටිකක් මනාපයි. මොකද ඒක වඩාම ප්‍රජාතන්ත්‍රවාදී. ඒ කියන්නේ අපිට පක්ෂය තෝරන්නත් පුළුවන්. අපි කැමති අපේක්ෂකයා තෝරන්නත් ඒකෙදි සීමාවල් තියෙනවා. කැමති අපේක්ෂකයා තෝරන්නත් පුළුවන්. දැන් මේ අපි බහුගේ පළාත් පාලන මැතිවරණේ ගත්තොත් අපිට පක්ෂේ විතරයි තෝරන්න පුළුවන් උනේ. පක්ෂෙන් දාපු මිනිහා හොඳ මිනිහෙක් වුණත්, තක්කඩියෙක් වුණත්,
සමාවෙන්න වගේ වචන පාවිච්චි කළාට මම කියන්නේ මේ ජනතාවට තේරෙන්න ඕනෙ හින්දා මම මේ කියන්නේ ජනතාව භාවිතා කරන භාෂාවෙන්ම මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ යහපත් මිනිහෙක් වුණත් අයහපත් මිනිහෙක් වුණත් ඡන්දදායකට පුළුවන්කම තියෙන පක්ෂයට ඡන්ද දෙන්න. පක්ෂය තමයි ලැයිස්තුව හදන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ජනතාවට අපේක්ෂකෝ තේරීම සම්බන්ධයෙන් පක්ෂයට බලපෑම් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් සමහර රටවල් තියෙන උදාහරණයකට මම කැමති නැහැ විදේශ රටවල්ම මේ උදාහරණ වලට ගන්න. නමුත් සමහර සාධනීයම අපිට ගන්න වෙනවා. දැන් නෝර්වේ රාජ්‍ය උදාහරණයකට ගත්තොත් අපේක්ෂකෝ තේරීමේ හැකියාව තියෙනවා පක්ෂයේ පහළ සමාජිකත්වයට. ඒතකොට සමාජිකෝ තමයි නම් කළා උඩට එවන්නේ අපේ පක්ෂයේ මේ අපේ කොට්ටාසේ අපේක්ෂකයා මෙන්න මේ දෙන්න තුන්දෙනාගේ එක්කෙනෙක් තමයි කියලා. ඒතකොට පක්ෂයට පුළුවන්න්නේ ඒගොල්ලන්ගේ එක්කෙනෙක් තේරීම පමණයි. එහෙම නැත්නම් දේශපාලන පක්ෂ වල වැඩ පිළිවෙලක් තියෙනවා. අපි දේශපාලන පක්ෂ වල පුන පුනා කිව්වා මේ නිර්ණායක පාවිච්චි කරන්න. අපේ නිර්ණායක මොන්නේ නැහැ. ඕගොල්ලෝ හදන්නේ නිර්ණායක. අපේ පක්ෂය තෝරන්නේ මෙන්න මේ ජාතියේ අය විතරයි කියලා. එහෙම ක්‍රමයක් තියෙනවා නම් මනාපේ වැදගත් නැහැ. ඉතින් මනාපේ තිබුණොත් මිනිස්සුන්ට ඒ අවස්ථා දෙකම තියෙනවා. මේක ප්‍රශ්නේ මගේ අවබෝධය. මේ ප්‍රශ්නේ මතු පිටින් බැලලා තමයි මේ ඔක්කොම තීන්දුව ගන්නෙ. ඒ කියන්නේ මේ මනාප ක්‍රමේ නිසා මට මේකට විරුද්ධව හුඟක් අදහස් ඒ මනාප ක්‍රමේ නිසා ප්‍රචණ්ඩත්වය ඇති වුණා කියලා. ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. හැබැයි මනාප ක්‍රමේ නිසාම නෙමෙයි මේ ප්‍රචණ්ඩත්වය ඇති වෙලා තියෙන්නේ. අපි ඇනලයිස් කරලා බැලුවොත් පහුගිය ඉතිහාසයේ ප්‍රචණ්ඩත්වය වෙලා තියෙන්නේ කොහෙද කියලා නිශ්චිත පිරිසක් නිශ්චිත තැන් වල තමයි ප්‍රචණ්ඩත්වය ඇති වෙලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි ආපු මනාප ක්‍රමෙත් එක්ක විශාල මුදලක් වියදම් කරන්න වෙනවා කියලා අපේක්ෂකයාට. එතකොට සල්ලි තියෙන අයට විතරයි ඔපචුනිටි එක තියෙන්නේ කියලා. හැබැයි අදත් අපේ රටේ අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතියක් නැහැ. අපි කෙටුම්පතක් හදලා ජනාධිපතිතුමාට දුන්නා, ඇමති මණ්ඩලයට දුන්නා, පාර්ලිමේන්තුවට දුන්නා, තාමත් නීතියක් බවට පත් වෙලා නැහැ. පැෆල් CMEV අපි එකතු වෙලා, මෙතන කොමිසමත් එකතු වෙලා. හැබැයි අදත් අර මේ කොට්ටාස ක්‍රමයටම අර මුළු අපි උදාහරණයක් පළාත් පාලන ආයතනය ගත්තොත් පළාත් පාලන ආයතනයේ මිලියන 100ක් වියදම් කරපු කෙනා ඡන්දෙට කොහොමද අද එක ගමකට මිලියන 10ක් 15ක් වියදම් කළොත් පහුගිය පළාත් පාලන මැතිවරණයේදී අපි අධිකරණ ක්‍රියාවලියකට ඇතුළත් වෙලා තියෙනවා ගෙන්ගෙට රුපියල් 30,000 40,000 එක පවුලකට වියදම් කරලා තියෙන එක අපේක්ෂකෙක්. එතකොට මුදල් වියදම් කිරීම සීමා කිරීමක් නැතුව කොට්ටාස වුණා කියලා මුදලේ බලපෑම අවම කරගන්න අපිට බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ සාධනීය කාරණා නිෂේධනාත්මක කාරණා දෙපැත්තටම තියෙනවා. භාවිතයේදී එය කොයි විදිහට කරන්න කියන එක පිළිබඳව තීන්දුවක් තියෙනවා. අපි ළඟට සදාචාරාත්මක උනානම් තව ඔය කියන විවිධ දේවල් අපිට අපේ සමාජයේ සම්බන්ධ නීතිය නෙමෙයි අතරම ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කොහොමද අපි පාවිච්චි කරන්න කියන එක. අපි ළඟ තියෙන ඕන මේ පුරුද්දක් අපි ළඟ චර්යාවක් තියෙනවා නම් ඒ වෙනුවෙන් වඩා යෝග්‍යයි. හොඳයි ක්‍රිස්ටබෙල් මහත්මිය කීරද උත්සවයේ පවත්වන්නේ ඔබතුමියලා? උදේ 7:00 පටන් ගන්න රෙජිස්ට්‍රේෂන් එක පටන් ගන්න 8:00 දවල් 1:00 විතර අවසන් වෙන්නේ. කවුද ප්‍රධාන ආරාධිතයා මේ? අපි ප්‍රධාන ආරාධිතය කියලා දාලා නැහැ. අපි සෑම එතන වැඩිම තැන දෙන්නේ මම කිව්වා වගේ අපිත් එක පැෆල් ගමනේ ගිය අය ගැන අපි සලකලා බලලා තමයි. ඒකින්ද අපිට කිසි කෙනෙකුට ඔයා ප්‍රධාන ආරාධිතයා කියලා සටහන් කළා නැහැ. එතකොට මේ අර ඇගීමේ කාර්යය විතරද කරන්නේ නැන්නේ ඊට අමතරව වෙනත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවද උත්සවයේදී? වෙනත් දෙයක් කියලා නැහැ. දේශනයක් පවත්වන්න ආදී දේවල්. ඔව් ඒ දේශන වැඩ දේශනයක් වැඩි මේ තැනක් දීලා නැහැ අපි. සීමා ඒකත් සීමා කරලා තියෙන්නේ. හොඳයි. පෙරල් සංවිධානයේ සාමාන්‍යයෙන් කොහොමත් රටේ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක ඉන්නවානේ. ඔව්. දැන් මේ 30 වෙනි සංවත්සරය තේමාව කරගෙන මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ උත්සවයට අමතරව? උත්සවය අමතර ඉතින් දැන් ඒගොල්ලෝ දැන් මෙතනට ගෙනාලා ඒගොල්ලෝ දැන් කතාව දැන් රෝහණ කතා කෙරුවම යගේ කතාවෙන් යා මේ යම්කිසි මාර්ගයක් අපි යන මාර්ගයක් සටහන් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි මෙතනින් යට අපි කොහොමද යන්නේ මොකද කරන්නේ කියලා ඒක මුල් කරගෙන කතා කරයි. ඒකින්ද අපිට ඒ ප්ලෑන් එකයි ඒකේ යන මාර්ගයේ ක්‍රියාත්මක වෙන පරිදි රෝහණ මහත්තයා ගක් දුරට මේ මහජනයාට ඉදිරිපත් කරන බව මට තේරෙනවා. ඔව් ඔබතුමා කියන්නේ. මම ඒකට එකතු කළොත් ඔබ අහපු ප්‍රශ්නෙට තව පොඩ්ඩක් මෙතුමිය කියපු කාරණාවලට අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම තමයි අපේ ඉදිරි දශකයේම ඉලක්කය වෙන්නේ. එතකොට 30 වෙනි සංවත්සරයේදීත් අපේ පණිවිඩය අපි අවුරුදු 30ක් ඇවිල්ලා තියෙනවා මැතිවරණ ඉලක්ක කරගෙන. දැන් අපි ඉදිරි අවුරුදු 10 ඉලක්ක කරනවා මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. අපේ ආරාධිතයෝ ගැන කිව්වොත් අපි හැම දේශපාලන පක්ෂයකටම සමාන ලෙස සලකන කණ්ඩායමක්. ඒතකොට අපි සියලුම දෙනාට ආරාධනා කරලා තියෙනවා ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට,
කතානායකතුමා විපක්ෂනායකතුමා අනිත් පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ. ඒ වගේම අපිත් එක්ක වැඩ කරන රාජනිලාලින් පොලිසිය මැතිවරණ කොමිසම, ඒ වගේම සිවිල් සංවිධාන කණ්ඩායම්, කලාකරුවෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, අපේ දිස්ත්‍රික්කවල ඉන්න පිරිස් මේ පිරිස් තමයි කැඳවලා තියෙන්නේ. අපි අර කිව්වා වගේ පැට්‍රෝල් එක ටිකක් වෙනස්නේ. අපි විශේෂ ආරාධිතයෝ කියලා මේවල කවුරුත්ම ගත්තේ නැහැ. හැබැයි අපි එන අයට ඒ නිසි ගෞරව දෙනවා. අපි කතානායකතුමා එන්න එකඟ වෙලා තියෙනවා. අපි කතානායකතුමාට නිසි ගෞරව දෙනවා. අපි විපක්ෂ නායකතුමා එන්න එකඟ වෙලා තියෙනවා. මම උදාහරණ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමට අපි නිසි ගෞරව දෙනවා. එතකොට අපි දේශපාලන කතා දෙකක් තුනක් අපි වෙන් කරලා තියෙනවා. සිවිල් සමාජය හැටියටත් කතා දෙකක් විතර අපි වෙන් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් කතා කරන්න එකඟ වෙලා තියෙනවා. නමුත් අපි මෙතනදී අර එක් පුජ්‍යලෙක් ඉලක්ක කරගෙන ප්‍රධාන මුත්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ රටේ පුරවැසියෝ තමයි ප්‍රධාන කියලා. මේ අවුරුදු 30ක ගමන් මග ආපස්සට හැල්ල බැලුවත් අපිට ප්‍රධාන මේ රටේ ජනතාව. ඒ නිසා අපි ජනතාව ප්‍රමුඛ කරගත්ත එකෙන් කියන්නේ අනිත් අය අපි සලකා හරිනවා කියලා, අනිත් අයටත් සමාන ගෞරවය ලබා දෙමින්. හැබැයි ජනතාව ඉලක්ක කරගත්ත වැඩපිළිවෙළක් තමයි. ඒක තමයි මේ ප්‍රෆල් සංවිධානයේ 30 වෙනි සංවසරේ ටිකක් තියෙන වෙනස. දේශපාලඥයෝ මොන මොන තරාතිරම්වල වැජබුණත් එයාට ඡන්දෙ දෙන ජනතාවනේ නේද? ඒ නිසා ජනතාව තමයි මෙහි ප්‍රධාන පාර්ශ්වකරුව. ඔබ මම බවට පත් වෙන්න පුළුවන්. හොඳයි, අපි කතා කළේ පෙරල් සංවිධානය පිළිබඳව මෙහි 30 වෙනි සංවත්සරයේ සහ අනිකුත් දේශපාලනික කාරණා පිළිබඳව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ ටියරච්චි මහත්මයාත්, භාණ්ඩාගාරික ක්‍රිස්ටබෙල් සවරිමුතු මහත්මයාත් සමගින් ඔබ දෙපළට බොහොම ස්තුතියි. ආයුබෝවන් සුබ දවසක්.